සුබ දවසක් ඔයාලා හැමෝටම මොන මං අද ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. ඉතින් මම අද කතා කරන්න යන්නේ කාන්තා දිනේ වෙනුවෙන් පේමින්ඩෝ එපිස් YouTube channel එකෙන් ඔයාලට මනින්ම කැප් ගැනීම සඳහා අම්මලා වෙන බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට උපදෙස් කීපයක්. ඉතින් අද විශේෂයෙන්ම කාන්තා දිනේ වෙනුවෙන් තමයි මම මේ කතා කරන්න යන්නේ. මනින්ම ගැබ් ගැනීමට පහසුම ක්‍රම ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න, අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් අද කාන්තා දිනය හැමෝම දන්නවා මාර්තු 8 කියන්නේ කාන්තාවන් වෙනුවෙන් වෙන්නන විශේෂම දිනය. ඉතින් කාන්තාවක් විදිහට ඔබ මේ ලෝකෙට බිහි වෙලා ඉන්නේ ඔබගේ වටිනාම පදවිය, කියන්නේ මව් පදවිය කියන එක ලබා ගැනීමෙන් පසු තමයි කාන්තාව සම්පූර්ණ වෙනවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් ඔයාල හැමෝම ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා මේ channel එකත් එක්ක එකතු වෙලා ඉක්මනින්ම තුන් මව් පදවිය ලබා ගන්න. ඉතින් හිතනවා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු අය හැමෝම දන්නවා මගේ channel එකේ තියෙන videos ගොඩාක්ම වැදගත්. ඔයාලට ඉක්මනින්ම සිහිනේ සැබෑ කරගන්න. ඉතින් ඔයාලා subscribe කරලා ඉන්න අය නම් හැමදාම මගේ videos ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම අද මේ කියන්න යන්නේ මගේ channel එක ගැන, නැත්නම් අලුතෙන්ම channel එකේ videos බලන්න පටන් ගත්ත අය ගැන. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. මොකද මගේ channel එකේ subscribers 1000 සම්පූර්ණ වෙන්න තව ගොඩක් අවශ්‍යයි. දැනට 564ක් වගේ සබ්ස්ක්‍රයිබර්ස් ගණන තමයි ඉන්නේ. ඉතින් ඒ හැමෝම මට හැමදාම කමෙන්ට් කරනවා යාලට ගොඩක් වැදගත් කියලා. ඉතින් මොනින් කින්සේනේ සැබෑ කරගත්ත අයත් ඉන්නවා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරන්න. ඉතින් ඔයාලට ඒක වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා මේ channel එක subscribe කරලා තියාගත්තාම. bell icon එකත් click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දැම්ම කමම එතකොට ඔයාලට notification එකක් එනවා. ඉතින් අනිවාර්යයෙන්ම share කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒක ඔයාලට ගොඩක්ම පහසෙන් කරන්න පුළුවන්. අනිත් අයටත් ඒක බලන්න share කරන්න. ඒ වගේම ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment කරලා මගෙන් අහන්න, මම reply කරනවා. ඉතින් ඒ වගේම like කරන්න, දිගටම මගේ videos බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මනට මට සබ්ස්ක්‍රයිබර්ස්ලා දාහගන්න ඔයාලා උදව් කරයි කියලා මං හිතනවා. මං දැන් ඔයාලට කියන්නම් මොනවද මං අද විශේෂයෙන්ම ගැබ් ගැනීම සඳහා, ගැබ් ගැනීම පහසු කිරීමට ඔයාලට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. ඉතින් පළවෙනි කාරණේ විදිහට මං කියන්නේ ගොඩක්ම පහසුම දෙයක් ඔයාලා වතුර වැඩිපුර බොන්න ඕනේ. ඉතින් වතුර ලීටර් 4ක් වගේ දවසකට බොනවා නම් ඒ ගොඩක්ම වැදගත් ඉක්මනින් ගර්භණී වෙන්න. ඉතින් මේවා රහස්ව වගේම ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් දේවල්. දෙවෙනි කාරණේ විදිහට ඔයාලා හාතාවාරිය කොලකැන බොන්න ඕනේ. ඉතින් මේක ඩිම්බබල ගුණාත්මක භාවය වැදගත් වීමට ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් ඊළඟ කරන විදිය තමයි හිඟුරල. හිඟුරල කියන්නේ ගොඩක්ම වැදගත්. ඉතින් මේ වලට වෙනද පොලෙන් වගේම ඔයාලට පහසුවෙන් හොයාගන්න පුළුවන් වේ. ඉතින් හිඟුරල ආහාරයට ගන්නවා නම් ඒකත් ඉක්මනින්ම ගර්භණී වීමට ගොඩක්ම වැදගත්. ඊළඟට ඔයාලට පුළුවන් නම් කිතුල් පිටි. කිතුල් පිටි කෑමට ගන්නවා නම් විවිධ විදිහට කැඳ විදිහට වගේ ඔයාලට පුළුවන් ආහාරයට එකතු කරගන්න. ඉතින් ඒවත් ගොඩක් වැදගත් වෙනවා ගර්භණී වීමට. මිනං කාරණේ තමයි මානසික සුවය. ඒ කියන්නේ මානසික අතින් ඔයාලා යහප මනසකින් තමයි ඉන්න ඕනේ. මානසික සතුට ලැබෙන දේවල් කරන්න, විනෝදාංශ වල නිරත වෙන්න, ආතතියෙන් වැළකීලා ඔයාලගේ රැකියා කටයුතු වල නිරත වෙන්න. ඒකත් ගොඩක් වැදගත් ගර්භණී වෙන්න. මීළඟ කරුණ තමයි ඔයාලට හොඳ නිින්ද. විවේකයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ රාත්‍රියේ නිින්ද ප්‍රමාණවත් වෙන්න ඕන. පරිම පැය 6ත් 8ත් අතර කාලයක නිින්දක් ඔබට තිබීම අවශ්‍ය වෙනවා. මීළඟ කාරණේ විදිහට මම සඳහන් කරන්නේ ඔයාලගේ ශරීරය සිසිල් කරන ආහාර පාන නිතරම ගන්න පුරුදු වෙන්න ඕනේ. කියන්නේ උෂ්ණත්වය
වැඩි උෂ්ණ ශරීරයේ අධික උෂ්ණත්වයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් සව් මේ වගේම ඇඟ සිසිල් කරන තැඹිලි පොල් වතුර වගේ දේවලුත් ගොඩක් වැදගත්. ඉතින් මේ වගේ පාන මේ වගේම කුරහන් කැඳ වගේ විවිධ කැඳ වර්ග ඔයාලට බොන්න පුළුවන් නම් ඒක ගොඩක්ම වැදගත් වෙනවා. මීළඟ කාරණේ තමයි සමබර ආහාර වේලක් ගන්න ඕන. කියන්නේ ප්‍රධාන ආහාර වේල් තුනට ඔයාලා අනිවාර්යෙන්ම ගොඩක්ම ශරීරයට අවශ්‍ය පෝෂක පදාර්ථ වලින් පිරුණු ආහාර වේලක් ගන්න ඕන. ඉතින් විශේෂයෙන්ම උදේ ආහාරයේ ශක්තිමත් ආහාර වේලක් ගන්න ඕනේ. ඉතින් ඒක මම කලින් වීඩියෝ එක කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලා ඔයාලා අවබෝධයක් ලබාගෙන ඒ විදිහට කටයුතු කරන්න. ඊළඟ වැදගත් කාරණේ තමයි ෆෝලික් අම්ලය. කියන්නේ ෆෝලේට් අඩංගු ආහාර සහ ෆෝලික් අම්ලය අතිරේකව ගන්න ඕනේ. දිනපතාම මේකත් කරන්න ඕනේ. ඊළඟට කාරණේ විදිහට නිරෝගී බරක් පවත්වා ගන්න. කියන්නේ උසට සරිරන BMI දර්ශකය, ශරීර ස්කන්ධ දර්ශකයක් නියමිත පවත්වා ගැනීම තවන්ට ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මම කාන්තාවගේ නේද? ඉක්මනින්ම උපදවිය ලබා ගැනීමට මේක ගොඩක් වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. subscribe කරන්න તો videos බලන්න ඕනට සමයි මම කියන්නේ. ඉතින් දිගටම channel එකත් එක්ක ඉන්න. like කරන්න, comment කරන්න, share කරන්න. ඔයාලා හැමෝටම යහපතක්ම